විශ්වීය සිනමාවේ ලාංකීය කියවීම. එහෙනම් අදත් පිළිගන්නවා ෆිල්ම් 1 YouTube channel එකට. ඉතින් අදත් ගෙනාවා වෙනස්ම විදිහේ මූවි එකක්. ඉතින් මූවි එකේ නම තමයි බහාරමම් කියන මූවි එක. ඒ වගේම තමයි මූවි එක රිලීස් වෙලා තියෙන්නේ 2021. ඉතින් මූවි එකේ කතාව කෙටියෙන් ගත්තාන් පස්සේ වෙන්නේ මේකයි. ඉතින් එක බොය් කෙනෙක් ඉන්නවා. එයා මුලින්ම අන්ධ කෙනෙක් විදිහට තමයි රඟපාන්නේ. ඊට පස්සේ යාට ලොකු කරදරයකට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ ලොකු කතා මාලාවක් එක්ක තමයි මේ ෆිල්ම් එක ගෙතිලා තියෙන්නේ. කතාව ක්‍රයිම් ත්‍රිලර් කැටගරියකට තමයි අයිති වෙන්නේ. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි යමු මූවි එකට. ඊට කලින් කියන්න ඕන අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ ලස්සන මූවි ආවන් පස්සේ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. එහෙනම් අපි යමු මූවි එකට. ඉතින් මූවි එක පටන් ගන්නෙ මෙන්න මේ වගේ ලොකු කැලේකින්. ඒත් එක්කම එකපාරට ඌරෙක්ගේ සද්දයක් ඇහිලා එතන ඉන්න කෙනෙක්ට එකපාරට අවදි වෙනවා. ඒත් එක්කම තමයි එයා ළඟ තිබිච්ච තුවක්කුවට උණ්ඩ දෙකකුත් දාලා හිමීට එළියට යන්නේ. කොහමරි ටික දුරක් ගියන් පස්සේ එයාට ඌරව දකින්න හම්බ වෙනවා. ඒත් එක්කම එයාට ඉලක්කය අරගෙන වෙඩි තියනවා. ඉතින් ඒත් එක්කම ඊට පස්සේ දර්ශනය අපිට ගේන්නේ මෙන්න මේ විදියට කාමරයක පියානෝව වාදනය කරන බෝයි කෙනෙක් ගාවින්. ඉතින් මේ ඉන්නේ අපේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර්. ඉතින් මෙයාගේ නම තමයි රේ. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ එයා එයාගේ ගේ වහලා හිමීට පල්ලෙහාට යන විදිය. ඉතින් ඒ අන්දයි කියලත් අපිට බලා ගන්න පුළුවන්. කොහමර එයා පල්ලෙහාට ඇවිල්ලා එතන හිටපු පොඩි කෙනෙක් එක්ක කතා කරලා එතනින් යන්න යනවා. ඉතින් එයාගේ ජොබ් එක උනේ එයා ගෙවල් වලට ගිහිල්ලා පියානෝ වාදනය කරන්න උගන්වපු එක තමයි එයාගේ ජොබ් එක වෙලා තිබුණේ. ඉතින් මෙන්න මෙහෙම යද්දි තමයි එක ගෙදරක හිටපු ගර්ල් කෙනෙක් එයාට අනිසි විදියට යෝජනාවල් කරලා ඇඟේ ගෙම අල්ලන්නේ. ඉතින් කොහොම හරි මෙයා නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා ආපු ලොකු මහත්තයර ගිහින් කියනවා අනේ සර් මට නම් ආයේ මේ ගෙදර සංගීත උගන්වන්න යන්න බෑ කියලා. කොහොම හරි ඊට පස්සේ දවසේ අපිට පෙන්නනවා එයා තේ එකක් බිබී කඩයක් ගාව ඉන්නවා. ඉතින් එතනට ආපු ටිකට් විකුණන එක්කෙනෙක් කියනවා එයා ළඟ හිටපු කෙනාට ටිකට් එකක් ගන්න කියලා. ඊට පස්සේ මෙයා කියන්නේ මම ඔයාගෙන් කොච්චර ටිකට් ගත්තත් ඇදෙන්නේ නැහැ. ඒක හන්ද අර අන්ද විදියට ඉන්න අපේ චිත්‍රපටියේ මේන් කැරක්ටර් කියනවා ඔයා ටිකට් එකක් මට තෝරලා දෙන්න කියලා. ඊට පස්සේ කොහොම හරි අපේ චිත්‍රපටියේ මේන් කැරක්ටර් එහෙම නැත්නම් රේ එයාට ටිකට් එකක් තෝරලා දෙනවා. ඉතින් ඊට පස්සේ දර්ශනය අපිට පෙන්වන්නේ ටිකක් ලස්සන ගර්ල් කෙනෙකුත් එක්ක සාමාන්‍ය වයසක කෙනෙක් ඒ දෙන්නා එකට කතා කර කර ඉන්න වගේ තමයි අපිට පෙන්වන්නේ. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේ දෙන්නා මැරිජ් වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ මේ දෙන්නා එයාලගේ දවල් ආහාරය උයන්න පටන් ගන්නවා. ඉතින් අපිට බැලු බැලමට නම් පේන්නේ මෙයාලා සතුටින් ජීවිතය ගත කරනවා කියලා. ඒත් ලේඩි ගැන නම් අපිට ඉස්සරහට යද්දි වෙනම විදිහයක් ගැන කතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ගර්ල් කෙනෙක් ස්කූටියකින් ඉස්සරහට එනවා දර්ශනයත්. ඒත් එක්කම තමයි ත්‍රිවිලර් එකක හැප්පෙන්නේ. ඊට පස්සේ ඒ ත්‍රිවිල් කාරයට බැරපු එයා ආයම ඉස්සරහට යන්න හදනවත් එක්කම ආයම අර අන්ධ කෙනාගේ ඇඟේ වැදිලා ඒ අන්ධ කෙනා බිමට වැටෙනවා. ඊට පස්සේ මේ ගර්ල් අර කොල්ලට බයිනවා ඇස් පේන්නේ නැද්ද පොට්ටියෝ කොහේ බලාගෙනද යන්නේ කියලා. ඊට පස්සේ තමයි ඒ ගර්ල් දකින්නේ එයා අන්ධයි කියලා. ඊට පස්සේ ඒ ගර්ල් බිමට බැහැලා එයාව නැගිට්ටවනවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්න යනවා කොෆි ෂොප් එකකට. ඉතින් කොෆි ෂොප් එකට ගිහිල්ලා මේ දෙන්න කොෆි එකක් බොන ගමන් කතා කර කර ඉන්නවා. ඉතින් ඊට පස්සේ තමයි මේ ගර්ල් අහන්නේ ඔයා ඉන්නේ කොහෙද කියලා. ඉතින් ඊට පස්සේ තමයි මෙයා කියන්නේ මම ඉන්නේ මෙම පල්ලියේ මාසිකව රුපියල් 200කට දීපු කුලීගේක තමයි කියලා. ඊට පස්සේ තමයි මේ ගර්ල් අහන්නේ මම ඔයාව ගිහින් දාන්නද කියලා. ඉතින් ඒකට මේ කොල්ලත් කැමති වෙනවා. ඉතින් කොහොම හරි අවසානයේදී මේ කෙල්ල කොල්ලව දාන්න මෙහෙම යනවා. ඉතින් කොහොම හරි බයික් එකෙන් බැහැලා මේ කොල්ල උඩට යනවා. ඒත් එකම වගේ කෙල්ලත් එතනින් යන්න යනවා. ඉතින් ඊට පස්සේ අපිට හිතා ගන්න බැරි වෙන්නේ මේ කොල්ල එක පාට කාමරේට දුවලා එයාගේ ඇස් දෙකේ දිවිච්ච කාච දෙක මේ විදිහට අයින් කරනවා. ඉතින් අන්න ඒ වෙලාවේ තමයි අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ මේ කොල්ල ඇත්තටම අන්ධ නැහැ ළඟපෑමක් තමයි මෙයා කරන්න කියලා. ඉතින් කොහොම හරි කෙල්ල යන දිහා මේ කොල්ල ජනේලෙ මේ විදිහට ආදරෙන් බලන් ඉන්නවා කියලත් අපිට මේ විදිහට පේනවා. ඉතින් කොහොම හරි හැමදාම වගේ අර පොඩි කොල්ලත් මෙයාත් එක්ක ගේමටව තමයි එන්නේ. ඉතින් කොහොම හරි මේ පොඩි කොල්ල මෙයාගේ දිහා බලාගෙන ඉන්නලා හිතනවා මෙයා ඇත්තටම අන්ධ නැද්ද කියලා. ඒත් එක්කම අර කොල්ල දකිනවා මේ පොඩි කොල්ල මෙයා දිහා බලන් ඉන්නවා කියලා. ඊට පස්සේ ආයම් බොරුවට අන්ධ විදිහට රඟපාගෙන එයාගේ ජනේලෙ වහනවා. ඉතින් කොහොම හරි කොල්ල වොෂ් එකක් දාගෙන ඉන්නවත් එක්ක මෙයාට කෝල් එකක් එනවා. ඊට පස්සේ තමයි කෝල් එක කියන්නේ මම පහල ඉන්නේ ඔයා ඉක්මනට එන්න කියලා. ඊට පස්සේ තමයි කොල්ලට මතක් වෙන්නේ අර උදේ හම්බෙච්ච ගර්ල් එක හවස පොඩි ගමනක් යන්න දාගත්ත කියලා. ඒත් එක්කම වගේ එයා ඉක්මනට ලෑස්ති වෙලා මෙන්න මේ විදිහට ආයම අන්ධ වගේ පහළට යනවා. ඉතින් ඒ යන්නේ එයාගේ කාච දෙක දාන්න නැතුව නිකන් බොරුවට සංග්ලාස් එක විතරක් දාගෙන තමයි යන්නේ. ඉතින් කොහොම හරි කෙල්ල ළඟට ගිහුව මෙයා එකපාරටම කෙල්ල ඉන්න තැන හොයා ගන්නවා. ඊට පස්සේ කෙල්ලට නම් මේක ගොඩක් පුදුමයි. ඊට පස්සේ තමයි කෙල්ල අහන්නේ ඔයා කොහොමද මම හිටව දැන හරියටම දැනගත්තේ කියලා. ඊට පස්සේ කොල්ලට අග්ගල් කියනවා මම ඔයාගේ සුවඳින් තමයි හොයාගත්තේ කියලා. ඊට පස්සේ මේ දෙන්නා බයික් එකගෙන ගලා මේ විදිහට යනවා. ඉතින් කොහොම හරි මේ දෙන්නා ඇවිල්ලා තියෙන්නේ ඒ පලාතින්න ප්‍රසිද්ධ උදේ කියලා ගායකයෙක් වෙන එයාගේ ෂෝ එකකට. ඉතින් එයාගේ ෂෝ එකක ඇවිල්ලා අර අන්දගෙනා එයාගේ ගීතයක් මේ විදිහට වාදනය කරනවා පියානෝ එකත් ප්ලේ කරලා. කොහොම හරි අවසානයේදී ඒ ගීතයේ අයිතිකාරයා එහෙම නැත්නම් අර ගායකයා එයා ළඟට ඇවිල්ලා කියනවා ඔයා මගේ ගීතේ ලස්සනට වාදනය කරා කියලා. ඊට පස්සේ තමයි එයා එයාගේ
විසිටින් කාඩ් එක දීලා කියන්නේ මගේ වයිෆ්ට සර්ප්‍රයිස් එකක් දෙන්න ඕන එයාගේ ඇනිවර්සරි එක තියෙනවා හෙට ඒක නිසා ඔයා අපේ ගෙදර එන්න ඒ එනවිච්චියක් කියන්න එපා මම ගෙදර නැති විදිහට තමයි ඉන්නේ ඔයා අපේ ගෙදර ඇවිල්ලා එයාව සර්ප්‍රයිස් කරන්න කියලා එයාගේ කාඩ් එකක් දීලා එයා එතනින් යන්න යනවා ඊට පස්සේ අපිට පෙන්නන්නේ ආයෙම අර කෙල්ලත් එක්ක කොල්ලා ගෙදර එනවා කොහමරි ඇවිල්ලා කොල්ලා කෙල්ලගේ බයිකෙන් බැස්සට පස්සේ කෙල්ල කියනවා මෙන්න අද දවසේ ඔයා හම්බ කරපු සල්ලි ටික කියලා ඉතින් කෙල්ල කියනවා ඔයා වෙනදට වඩා අද ගොඩාක් හම්බ කරලා කියලා කියනවා ඉතින් ඒ සල්ලි ටිකක් ගත්ත කොල්ලා උඩට යනවා ඉතින් කොහොම හරි මෙහෙම කාලය යද්දි මේ දෙන්න නිතර නිතර හම්බ වෙන්න ගන්නවා කොහොම හරි මේ දෙන්න රිලේෂන්ෂිප් එක ගොඩාක් වැඩි වෙනවා කියලත් අපිට පේනවා ඉතින් කොහොම හරි විවිධ ප්‍රසංග වලට සහභාගි වෙමින් මේ දෙන්න ලස්සනට ජීවිතේ ගත කරනවා කොහොම හරි දවසක් බයික් එක යද්දි ඉතින් කොල්ලා මෙයාව හග් කරගෙන යන විදිහත් අපිට මේ විදිහට පේනවා කොහොම හරි ඒ වෙලාවේ නම් කෙල්ල ගිහින් මෙයා ගැන ආදරයක් ඇති වෙනවා කියලත් අපිට හිතා ගන්න පුළුවන් ඉතින් කොහොම හරි අර සංගීතඥගේ වයිෆ්ට කියනවා මට හෙට මුම්බයි යන්න වෙනවා මට හෙට ගෙදර එන්න වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් හෙට තමයි මෙයාගේ ඇනිවර්සරි එක තියෙන්නේ ඒක නිසා තමයි මෙයා මේ විදිහට බොරුවක් කියන්නේ කියලා. ඉතින් ඊට පස්සේ පෙන්නන්නේ අපිට රේගේ අර කෙල්ලගේ දර්ශනයෝකි. කොමාරි දානම් හොඳටම වැස්ස දවසක්. මේ දෙන්න කොමාරි සංගීතයකට ගිහිල්ලා හොඳටම තෙමිලා කොල්ලගේ ගෙදරට මේ කෙල්ලත් එක්කම එනවා කියලා අපිට පේනවා. ඉතින් ඊට පස්සේ තමයි රේ යන්නේ ඔයාට මම ටවල් එක අරන් එන්නම් කියලා. ඊට පස්සේ තමයි ගර්ල් කියන්නේ මට ඔයාගේ ටී-ෂර්ට් එකකුත් දෙන්න කියලා. හරි මම ඔයාට ටී-ෂර්ට් එකකුත් අරන් එන්නම් කියලා එයා යන්නේ ආගේ කාමරේට. ඉතින් කොමාරි කාමරේට දුවගෙන ආපු රේ සංග්ලාස් එක ගලවලා පැත්තකට දාලා ඉක්මන් එයාගේ අල්මාරිය අවුස්සලා ලස්සන ටී-ෂර්ට් එකකුයි ටවල් එකකුයි හොයාගන්නවා. ඉතින් කොහොම හරි ටවල් එකකුයි ටී-ෂර්ට් එකකුයි හොයාගත්ත රේ ආයෙම පුරුවට අන්ද වගේම කෙල්ල ගාවට ගිහිල්ලා ටවල් එක මේ විදියට දෙනවා. ඉතින් මේ වෙලාව නම් හිතන්නේ කෙල්ල මෙයාගේ ඇස් පේන්නේ නැති කියලා. ඉතින් ඒක හන්දා මෙයා ඉස්සරහම ඇඳුම් චේන්ජ් කරන්න හදනවා. ඒත් එක්කම තමයි රේ කියනවා මමත් ඇඳුම් මාරු කරන් එන්නම් කියලා එයාගේ රූම් එකට යනවා. ඉතින් කොහොම හරි රේ එයාගේ කාමරයට ඇවිල්ලා ඇඳුම් මාරු කරනවා. අර ගර්ල් ඇවිල්ලා දොර ගාවින්නම් බලාගෙන ඉන්නවා. ඒත් එක්කම තමයි එකපාරට ගර්ල් අහන්නේ ඔයාගේ ෆ්‍රිජ් එකේ තිබිලා මේ හොඳ වයින් එකක් හම්බුණා. මේක ඔයාට කොහින්ද හම්බුනේ කියලා. ඊට පස්සේ තමයි රේ කියන්නේ ඕක මම සංගීත ගියු වෙලාවේ එතන හිටපු ලොක් එක තමයි මට ඔයක දුන්නේ කියලා. ඊට පස්සේ තමයි ඒ දෙන්න ඒ වයින් එක මේ විදියට එකට ඉඳගෙන පානය කරන්න පටන් ගන්නෙ. ඉතින් කොහොම හරි මේ දෙන්න කතා කර කර ඉන්නකොට කෙල්ලට එකපාරට හම්බ වෙනවා ඇස් වලට දාන මාස් එකක්. ඊට පස්සේ තමයි කෙල්ල අහන්නේ ඔයාට මොකටද මේ ඇස් වලට දාන මාස් එකක් කියලා. ඊට පස්සේ තමයි මේ කොල්ල කියන්නේ සමහර දවස් වලට මගේ ඇස් එක රෑට රිදෙන්න ගන්නවා. ඒ වෙලාවට තමයි මම ඕක දාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ කෙල්ල මේක දාගෙන එයාත් අඳුරට හුරු වෙනවා කියලා මේ විදියට කොල්ලත් එක්ක විහිළු කර කර ඉන්නවා. ඒත් එක්කම එකපාරට කෙල්ල වැටෙන්න යනවා. කුමරික පාට පැනපුරේ එයාව අල්ල ගන්නවා. ඉතින් කොහොම හරි මේ දෙන්න පොඩ්ඩක් රොමැන්ටික් වෙනවා. ඉතින් කොහොම හරි එදා රෑම ගත උනේ මේ දෙන්න එකට. ඊට පහුවෙනිදා උදේ අපිට පෙන්නන්නේ රේ වීල් එකෙන් ඇවිල්ලා මේ විදිහට බහිනවා. ඉතින් මේ බහින්නේ අර උදේ කියන සංගීතඥයෙක්ගේ ගෙදර. අද තමයි යාගේ වයිෆ්ගේ ඇනිවර්සරි එකට මෙයාට සර්ප්‍රයිස් කරන්න ඉන්නේ කියපු දවස. කොහොම හරි මෙයා වාහනේ බැලලා ඇතුළට යනවා. ඉතින් කොහොම හරි ගෙවල් ගාවට ගිහිල්ලා මෙයා මේ විදිහට බෙල්ලෙක් ගහනවා. ඒත් එක්කම තමයි ගෙදර හිටපු සංගීතඥයාගේ බිරිඳ ඇවිල්ලා අහන්නේ ඔයා කවුද කියලා. ඊට පස්සේ තමයි කියන්නේ මම රේ ඔයාගේ මහත්ය තමයි මාව එව්වේ ඔයාව සර්ප්‍රයිස් කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි සංගීතඥයාගේ බිරිඳ මෙයාට ඇතුළට එන්නේ කියලා වාඩි වෙන්නේ කියන්නේ. ඉතින් කොහොම හරි එයාව පියානෝ එක ළඟින් වාඩි කරපු අර සංගීතඥයාගේ බිරිඳ අර සංගීතඥයාට කෝල් එකක් ගන්නවා. ඉතින් කෝල් එක අරගන්න එයාගේ බිරිඳ කියන්නේ ඔයා එවපු පියානෝ වාදක නම් හරිම මිහිරි ඉතාමත් ලස්සනට වාදනය කරනවා මම ගොඩාක් සර්ප්‍රයිස් වුණා කියලා. ඉතින් ඊට පස්සේ ළඟට ආපු මේ ගර්ල් අහන්නේ ඔයාට ඇත්තටම පේන්නේ නැද්ද කියලා. ඊට පස්සේ තමයි රේ කියන්නේ නෑ නෝනා මට ඇත්තටම පේන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ තමයි රේ මේ පියානෝ එක වාදනය කරන්න පටන් ගන්නෙ. කොහොම හරි රේ පියානෝ එක වාදනය කරද්දී අර කෙල්ල ගිහිල්ලා බිත්තර හේතු වෙලා ටිකක් මූඩ් එක අවුල් වෙලා වගේ දුකෙන් ඉන්නවා කියලා අපිට පේනවා. කොහොම හරි රේ පියානෝ එක වාදනය කරන ගමන් මේ සුඩ තියෙන දේවලුත් හොඳට නිරීක්ෂණය කරනවා. ඉතින් ඔන්න දැන් තමයි චිත්‍රපටිය හොඳම හරියට ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි පියානෝ එක වාදනය කරන රේ එකපාරටම දකිනවා කකුලක් තියෙනවා කාගේ හරි. ඒත් තියා වැටලිනවා කියලා රේ දකිනවා. ඒත් එක්කම රේ කලබල වුණත් ඒක පිටරට පෙන්නන්න නැතුව ෂේප් එකේ ඉන්නවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි පියානෝ වාදනය නැවැත්තුවන් පස්සේ අර ගර්ල් ඇවිල්ලා අත්පුඩි ගහලා කියනවා වාව් ලස්සනට ඔයා වාදනය කරයි කියලා. ඉතින් ඊට පස්සේ තමයි රේ කියන්නේ මැඩම් මට වොෂ්රූම් යන්න ඕන මට ඔයාලගේ වොෂ්රූම් එක පොඩ්ඩක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මැඩම් එයාව වොෂ්රූම් එකට එක්කගෙන යනවා. ඉතින් කොහොම හරි වොෂ්රූම් එකට එක්ක යන මගදී අර රේ හොඳට බලනවා අර වැටලි ඉන්නේ කවුද කියලා. ඊට පස්සේ තමයි රේ දකින්නේ වැටලි ඉන්නේ අර එයාට ආරාධනා කරපු උදේ සර් කියලා. ඉතින් කොහොම හරි වොෂ්රූම් එකට ඇතුළට ගිහලා එයා වැඩේ කරගෙන එළියට එන්න හදනවත් එක්කම වොෂ්රූම් එක ඇතුලේ ඉන්නවා පිස්ටල් එකක් තියාගත්ත කෙනෙක්. ඒත් එක්ක වෙඩි තියන්න හදනවා රේට. ඊට පස්සේ තමයි එයා දැනගන්නේ මෙයා අන්ධයි කියලා. කොහොම හරි අවසානයේ එයා වැඩේ කරගෙන එළියට යනවා. අර ගන්න එක දිහා හිටපු කෙනත් එයාගේ පිටිපස්සෙන් ෂේප් එකේ මේ විදිහට එනවා. ඉතින් කොහොම හරි ඊට පස්සේ තමයි අපිට එතන වෙච්ච දේ මේ විදිහට පෙන්නන්නේ. කොහොම හරි සංගීතඥයා මුම්බයි යනවා කියලා සිම්මිට බොරුවක් කියලා තමයි යන්නේ. ඒ ආව සර්ප්‍රයිස් කරන්න. එකපාරට එයා මල් කලඹුකුත් අරගෙන ගෙදරට එනවා. ඉතින් ඇවිල්ලා එයාව හොයනවත් එක්කම එයා දකිනවා මේසුඩ ගන් එකක් තියෙනවා. ඉතින් ඒ ගන් එක අතර ගත්ත සංගීතඥයා කියනවා සර්ප්‍රයිස් කියලා සිම්මි
එයාගේ මූණ දිහා බලනවත් එක්කම තමයි සිම්මි එකපාරට පුදුම වෙන්නේ. ඒ මොකද කිව්වොත් එයාගේ කාමරෙන් තවත් කොල්ලෙක් නැගිටලා එනවා. අපි සංගීතඥයා දකිනවා. ඒත් එක්කම එයාගෙන ආව මල් කලඹයි වයින් බෝතලෙ බිමට වැටෙනවා. ඒත් එක්කම ඒ දර්ශනය එතනින් ඉවර වෙලා ආයෙම අපිට පෙන්වන්නේ රේගේ දර්ශනය. ඉතින් රේ ආයෙම පියානෝ එක ළඟින් වාඩි වෙලා එයා වාදනය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වාදනය කරන අතරවාරයේදී බිරිඳයයි එයාත් එක්ක හිටපු අනියම් සම්බන්ධය පවත්වපු ඒ කොල්ලයි එකතු වෙලා උදේසගේ බොඩි එක බෑග් එකකට දාලා මේ විදිහට පැක් කරනවා. රේ හොඳට බලාගෙන තමයි ඉන්නේ. කොහොමද අනික කට්ටිය නම් හිතන්නේ මෙයාට පේන්නේ නැති හන්ද අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. එදෙන්න එයාගේ පාඩුවේ බොඩි එක පැක් කරලා මේ විදිහට බිම එහෙම හොඳට මොප් කරනවා ලේ පාරවල් ටික වහන්න. ඉතින් කොහොම හරි ඊට පස්සේ අර කෙල්ල ඇවිල්ලා අප්පුඩියක් ගහලා කියනවා ෂා වාව ඔයාගේ වාදනය කිරීම ගොඩාක් ලස්සනයි කියලා. ඉතින් ඊට පස්සේ මේ කෙල්ල ගහන ප්ලෑන් එක තමයි කොහොම හරි උදේස ගෙදර ආවයි කියලා රේට හඟවන්න හදන එක. ඊට පස්සේ එයා ඒකට කරන්නේ එයාගේ මහත්තයාගේ කටහඬ රෙකෝඩ් කරපු එකක් රේට ඇහෙන්න සලස්සන එක. ඒත් එක්කම කෙල්ලත් බුරුට කතා කරලා කියනවා ඇයි ඔයා එන්න පරක්කුනේ කියලා. ඊට පස්සේ තමයි අර රෙකෝඩ් කරපු එක දාලා කොහොම හරි රේව රවට්ටන්නේ. ඉතින් රේ නම් ඔක්කොම බලාගෙන ඉන්නේ කියලා අපිට පේනවා. ඊට පස්සේ ඒ කටහඬ රෙකෝඩ් කරපු එක තියෙනවා මට ඉක්මනට යන්න වෙනවා කියලා. ඉතින් එහෙම කියපු කෝඩ් එක දාලා එයා ඒ රෙකෝඩ් එක වහනවා. ඊට පස්සේ තමයි ඒ කෙල්ල රේට කියන්නේ අනේ ගොඩාක් සොරි එයා හැමදාම ඔහොම තමයි වැඩ ගොඩාක් දාගෙන තමයි එන්නේ. ඒක නිසා එයා යන්න ගියේ කියලා. ඊට පස්සේ තමයි රේ කියන්නේ ඒකට කමක් නැහැ මඩ මම ගිහින් එන්නම් කියලා රේ එතනින් යන්න පිටත් වෙනවා. ඊට පස්සේ අපිට පේන්නන්නේ රේ අර වෙනද කෝපි බොන කඩේ වඩලා ඉන්නවා. ඊට පස්සේ එතන හිටපු ගර්ල් කෙනෙක්ට කියන්නේ මට ඉක්මනටම ෆොටෝ එකක් ලෑස්ති කරලා දෙන්න කියලා. ඉතින් මෙයා මේ විදියට පොලිසියට එනවා. ඉතින් කොහොම හරි පොලිසියට ආවන් පස්සේ සාමාන්‍ය කොස්තාපල් කෙනෙක් ගාවට ගිහින් කියනවා මිනි මෙරුමක් ගැන මෙවැනිලා කරන්න ආවේ කියලා. ඒත් එක්කම තමයි මේ කොස්තාපල්වරයා එයාව උප පොලිස් පරීක්ෂකවරයා ගාවට මේ විදියට එක් කරගෙන යනවා. කොහොම හරි එතන ගිහුරේ එකපාරට ගල් ගැහිලි වගේ බලාගෙන ඉන්නවා. ඒත් එක්කම තමයි අපිට පෙන්වන්නේ අර ගෙදර හිටපු අනියම් සම්බන්ධතාවය පවත්වලා තියෙන මේ මෙතන ඉන්න උප පොලිස් පරීක්ෂකවරයා කියලා. ඒත් එක්කම මේ දෙන්න මූණට මූණ මේ විදියට බලාගෙන ඉන්නවා. ඉතින් ඊට පස්සේ තමයි අහන්නේ කවුද මරලා දෙන්නේ කවුද මැරුණේ කියලා. ඊට පස්සේ රේ ටිකක් නිශ්ශබ්දව ඉඳලා එකපාරට කියනවා මගේ පූස තමයි සර් මැරුණේ කියලා. ඊට පස්සේ තමයි අර ළඟ හිටපු කොස්තාපල්වරයා රේට බයින්නේ මේක පසු වෛද්‍ය ආයතනයක් නෙමෙයි ඔයා ගිහලා එතන පැවැනිල් කරන්න අපිට වද දෙන්නේ නැතුව කියලා. ඊට පස්සේ අර උප පොලිස් පරීක්ෂකවරයා ටිකක් බයවලින් ඉන්නේ මෙයාට පේනවයි කියලා. ඊට පස්සේ තමයි පොලිස් කොස්තාපල්ට කියන්නේ හරි මෙයාට බයින්න එපා මම ගිහලා මෙයාගේ පූසව හොයලා දෙන්නම් කියලා. ඉතින් කොහොම හරි රේවත් දාගෙන මෙයා වාහනෙන් යන්න හදනත් එක්කම එතෙන්ට තවත් ගැහණියෙක් ඇවිල්ලා අර පොලිස් නිලධාරියට මේ විදිහට බයිනවා. ඉතින් ඒ බලින්නේ මොකද මගේ ෆෝන් එකවත් ගන්න නැත්තේ ඇයි ඔයා ගෙදරවත් එන්නේ නැති කියලා. ඊට පස්සේ අපිට හිතා ගන්න පුළුවන් වෙනවා මේ ඇවිල්ලා තියෙන මේ පොලිස් නිලධාරියගේ ඇත්ත කසාදේ කරගෙන ඉන්න ගැහණිය කියලා. ඉතින් එයාට කියනවා මේ පොලිස් නිලධාරිය මම වැදගත් වැඩකට යනවා කියලා මෙයා මෙතනින් යනවා. ඉතින් කොහොම හරි එතනින් ගිය පොලිස් නිලධාරිය කෙලින්ම එන්නේ රේගේ ගෙදරට. කොහොම හරි රේගේ ගෙදරට ඇවිල්ලා මෙයා හැම විදියකින්ම පරීක්ෂණ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ රේගේ ඇස් දෙක ගාවටත් අත දික් කළා වගේ මේ වගේ දේවල් කරලා එයා බලන්නේ රේට ඇස් දෙක පේනවද කියලා. ඉතින් කොහොම හරි මේ පොලිස් නිලධාරිය නම් ලේසියෙන් රේව අතාරින්න දෙයි කියලා අපිට පේනවා. කොහොම හරි මෙහෙම ප්‍රශ්න කර කර ඉන්නකොට මේ පොලිස් නිලධාරිය හොයා ගන්නවා අද දවසේ පත්තරේ. ඊට පස්සේ තමයි මේ පත්තරේ තරගෙන රේ ගාවට ගින් ආන්නේ මේ අද දවසේ පත්තරේ නේද වාට මොකටද මේ පත්තරේ කියලා. ඉතින් කොහොම හරි රේ ඒකටත් කියනවා මම මේ පත්තර පාවිච්චි කරන්නේ මගේ පූසගේ අසූචි අයින් කරන්නයි කියලාත් ඒකෙනුත් රේ ෂේප් වෙනවා. ඉතින් කොහොම හරි රේගෙන් දිගටම දිගටම ප්‍රශ්න කර කර ඉන්නේ මේ පොලිස් නිලධාරිය හොයා ගන්නවා රේගේ නයිට් මාස් එක. ඉතින් ඒකත් අරගෙන දුවගෙන ඇවිල්ලා රේත් එක රණ්ඩු ගන්න හදනවත් එක්කම පල්ලී ෆාද ඇවිල්ලා එතන ඉන්නවා දැකපු පොලිස් නිලධාරියා එහෙම ෂේප් වෙලා එයා එතනින් යන්න යනවා. ඊට පස්සේ පොලිස් නිලධාරියා කෙලින්ම කෝල් එක ගන්න එයාගේ අර හොර කෙල්ලට. එහෙම නැත්නම් අර උදේසගේ බිරිඳට. ඊට පස්සේ එයා කෝල් එක දීලා අහන්නේ අර අපු පියානෝ වාදකයා ඇත්තටම අන්දද කියලා ඔයාට විශ්වාසද කියලා. ඊට පස්සේ තමයි ඒ කෙල්ල කියන්නේ ඔව් මට හොඳටම විශ්වාසයි එයා අන්දයි කියලා. ඊට පස්සේ තමයි පොලිස් නිලධාරියා කියන්නේ එයා අද උදේ අපේ පොලිසියට ආවා මිනි මෙරුමක් වාර්තා කරන්න කියලා. ඒක අහපු අර කෙල්ල නම් ගොඩාක් පුදුම වෙනවා. ඊට පස්සේ මේ දෙන්නත් එක්ක කතා කරලා පොලිස් නිලධාරිය එතනින් යන්න යනවා. ඉතින් ඒත් එක්ක තමයි බ්‍රේකින් නිවුස් එකක් කියන්නේ උදේසගේ වාහනේ පාලමක් ගාව තිබිලා අහුවෙලයි කියලා. ඒත් එක්කම තමයි එතන ගියපු උදේසගේ බිරිඳට උදේසගේ ඔරලෝසුව දිල කියන්නේ මේ වගේ මහත්යගේ ඔරලෝසුවද කියලා බලන්න කියලා. ඉතින් ඒකෙන් අඳුර ගන්නවා උදේස පැහැරගෙන ගිහිල්ලා කවුරු හරි මරලා දාලා කියලා නිවුස් වලටත් කියනවා. ඉතින් ඊට පස්සේ තමයි අපිට පොලිස් ස්ටේෂන් එකේදී අර උදේසගේ දුවව පෙන්වන්නේ. ඉතින් එයාගේ ඉස්සරහට ගෙනාවු එයාගේ ගෙදර ඩ්‍රයිවර්ව මේ විදියට එයාගේ දුවට පෙන්නනවා. ඉතින් පෙන්නලා අහන්නේ මෙයාව දන්නවද කියලා. ඉතින් උදේසර්ගේ දුව නම් කියන්නේ ඕ මම මෙයාව දන්නවා මෙයා අපේ ඩ්‍රයිවර් කියලා. ඊට පස්සේ තමයි පොලිසිය කියන්නේ අපි ඔරලෝසු හොයාගත්තේ මෙයාගේ මාර්ගෙන් කියලා. ඉතින් ඊට පස්සේ ඩ්‍රයිවර් අඬා කියනවා අනේ දුවේ මගේ අතේ වැරද්දක් නැහැ මෙයාලා මගේ විට වැරදි දානවා කියලා. ඉතින් ඒකට ගිහපු අර පොලිස් කාරයට කේන්ති ගිහිල්ලා හොඳටම අර ඩ්‍රයිවර්ට ගහනවා. ඉතින් ඊට පස්සේ තමයි අර පොලිස් නිලධාරිය කියන්නේ අපි උදේසර්ගේ කෝල් ලිස්ට් එකක් ගත්තා එයාගේ අවසන් සංවාදය වෙලා තියෙන්නේ මේ ඩ්‍රයිවර් එක්ක තමයි කියලා. ඉතින් ඒකෙන් අපිට තවත් සැකේ වැඩි උනේ කියලා
අර පොලිස් නිලධාරියා බොරුවට උදේසගේ දුවට මේ විදිහට කියනවා. ඉතින් ඒත් එක්ක තමයි මෙතනට රේව ගෙන්නන්නේ. ඉතින් මේ රේව ගෙන්නලා තියෙන්නේ අර උදේසගේ දුවව. ඒත් එක්කම රේව දැක්ක ගමන් පොලිසිය අර කෙනා ගොඩක් පුදුම වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි අර දුව කියන්නේ මට ඔයා ගැන තාත්තා කියලා තියෙනවා. ඔයා ගොඩක් හොඳ කෙනෙක් කියලාත් මට කියලා තියෙනවා. මට ඔයාගේ ෆොටෝස් පවා එවලා තියෙනවා. ඉතින් ඔයාවත් දන්නවද මගේ තාත්තට මොකක්ද උනේ කියලා අර උදේසගේ දුව රේකෙන් අහනවා. ඉතින් ඊට පස්සේ දර්ශනය අපිට පෙන්වන්නේ උදේසගේ ෆියුනරල් එක. කොමාරි මේකට අපේ රේත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් එයා පියානෝ එක වාදනය කරලා මේ විදිහට ශෝකය ප්‍රකාශ කරනවා. ඉතින් ඊට පස්සේ උදේසර්ගේ බිරිඳ බොරුවට අඬනවා මේ විදිහට බොරු ප්‍රකාශයක් දෙන්නේ. ඉතින් මේ සියල්ලම රේ බලාගෙන ඉන්නවා කියලා කවුරුවත් දැනගෙන හිටියේ නම් නැහැ. ඉතින් ඊට පස්සේ මේ මලගෙදර දවසේම අපිට උදේසර්ගේ අල්ලපු කාමරේ ඉන්න කාන්තාවක් කවුද හොයාගෙන එනවා වගේ අපිට මේ විදිහට පේනවා. ඉතින් එයා එකපාරට ආවිල නවතින්නේ පොලිස් කාරයෙක් ගාව. ඉතින් ඊට පස්සේ තමයි එයා කියන්නේ සිම්මි කියූපු ඒවා ඔක්කොම බොරු සර් කියලා. සිම්මි කිව්වේ උදේසර්ගේ වයිෆ්. ඉතින් ඊට පස්සේ තමයි මෙයා කියන්නේ එදා උදේසර්ගේ ගෙදරට ආවේ ඉස්සෙල්ලම රේ. ඊට පස්සේ කවුරුවත් එතනින් එළියටවත් එහාටවත් මෙහාටවත් ගියේ නැහැ. අන්තිමටත් ගියේ රේ තමයි කියලා. ඉතින් කොහොම හරි මෙතනදී මේ ගෑනු කෙනා පොලිස් නිලධාරියට කියන්නේ එයාට සිම්මිව සැකයි කියලා. කොහොම හරි මේ ගෑනු කෙනා පොලිස් නිලධාරියට මෙතන ටික දෙනවා. උදේසර්ගේ වයිෆ් පැත්තක ඉඳන් බලාගෙන තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රේ එකපාරට කලබලෙන් යනවා කියලා. ඒත් එක්කම තමයි එයා එතනට ආපු ඔටෝ එකකට නගින්නේ. ඒත් එක්කම තමයි එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එතෙන්ට ඇවිල්ලා එයාත් එක්ක කතා කරන්නේ. ඉතින් ගර්ල් ෆ්‍රෙන්ඩ් නම් කියන්නේ ඔයාට මොකක්ද උනේ? ඇයි මාත් එක්ක කතා කරන්නවත් නැත්තේ කියලා. ඉතින් රේ නම් මෙයාවම ගාරිනවා කියලා අපිට හොඳටම පේනවා. ඊට පස්සේ තමයි මේ කෙල්ල කියන්නේ එදා රෑ අපි බෙදාගත්ත දේත් මගේ අතින් වුණ අත්වැරදීමක් කියලා කෙල්ල දෙනි යන්න යනවා. ඉතින් අපිට ඊට පස්සේ පෙන්වන්නේ ආයෙම උදේසර්ගේ බිරිඳව. ඉතින් එයා අල්ලපු ගෙදරට යනවා අර ගැහැණිය හම්බ වෙන්න. ඒ යන්නේ මගේ ඔළුව හොඳටම රිදෙනවා බොන්න මොනව හරි තියනවද කියලා ඉල්ලගෙන. කොහොම හරි ගෙදරට ගිහපු උදේසර්ගේ බිරිඳව සාදරයෙන් පිළි අරගෙන එයාට ඔළුව කැක්කුමර දෙන්න බෙහෙතක් හොයන්න අර ගැහැණිය කාමරයට යනවා. ඉතින් ඒත් එක්කම අර උදේසර්ගේ බිරිඳ බැල්කනියක් ගාවට වෙලා බොරුවට ඔළුව අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි අර ගැහැණිය ඇවිල්ලා කියන්නේ පුතේ වාගේ ඔළුව ගොඩක් රිදෙනවද කියලා. ඉතින් කොහොම හරි මෙතනට රේත් දෙනවා කියලා අපිට මේ විදිහට පෙන්නනවා. කොහොම හරි රේ ආපු ලිෆ්ට් එක ඇරනවත් එක්කම අපිට පෙන්නන්නේ තවත් බාහිර දෙයක්. ඉතින් ඒ තමයි අර ගැහැණියවත් උදේසර්ගේ බිනින්ද විසින් මරා දමන ආකාරය. මරා දමන්නේ එතනින් පල්ලෙහාට එයාව තල්ලු කරලා. ඉතින් මේක දැකපු රේ තවත් පුදුමයට පත් වෙනවා. ඉතින් රේ විතරක් නෙමෙයි උදේසර්ගේ බිනින්දත් මෙයාව දැකලා හොඳටම භීතියට පත් වෙනවා. ඉතින් කොහොම හරි මේක දැකපු රේ එතනින් එකපාරට දුවගෙන දුවගෙන ඇවිල්ලා ටග් ගාලා ඔටෝ එක නැගලා එයාගේ ගෙදරට එනවා. ඉතින් ගෙදරට ආපු ගමන්ම එයා කතා කරන්නේ එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට. ඉතින් මේ වෙලාවේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මෙයාත් එක්ක තරහ වෙලා හන්ද එයාගේ ෆෝන් එක ආන්සර් කරත් එයාත් එක්ක හිත හොඳින් නම් කතා කරේ නැහැ. ඉතින් අවසානයේදී ගර්ල් ෆ්‍රෙන්ඩ් මෙයාගේ ෆෝන් එක කට් කරලා දානවා. ඉතින් කොහොම හරි කලබලෙන් කලබලෙන් රේ අරහෙට මෙහෙට දුවලා එයාගේ ඇඳුම් ටිකත් හදලා මෙහෙන් පිටත් වෙන්න හදනවත් එක්කම කවුද ඇවිල්ලා දොරට තට්ටු කරනවා. ඉතින් දොර අරනකොට අපිටත් හිතා ගන්න බෑ මේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් දොර ඇරියන් පස්සේ ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි අර උදේසර්ගේ බිරිඳ. ඉතින් මේක දැකපු රේ තවත් භීතියට පත් වෙනවා. ඉතින් එතනට ආපු උදේසර්ගේ බිරිඳ අහන්නේ ඇයවා උසවට ආවේ නැත්තේ කියලා. ඉතින් ඔයා ආවේ නැති හන්ද මම ඔයාට රස කැවිලි ගෙනාවා කියලාත් කියනවා. ඉතින් ඒත් එක්කම තමයි එයා ගෙනාවු රස කැවිලි එකක් අරගෙන රේට දෙන්නේ. ඉතින් රේත් එකක් අරගෙන කනවා. ඉතින් ඊට පස්සේ තමයි දෙන්නත් එක වාඩිලා මේ විදිහට කතා කර කර ඉන්නේ. කොමාරී ඊට පස්සේ රේ කියනවා මම ගිහිල්ලා කෝපි එකක් හදන් එන්නම් අපි දෙන්නට කියලා. ඉතින් මේ කෝපි එක හදන අතරේ අර උදේසර්ගේ බිරිඳ කරන්නේ මෙයාගේ ඇස් පේනවද බලන්න විවිධ උපක්‍රම යොදන එක. ඒන් එක උපක්‍රමයක් තමයි රේ ෆ්‍රිජ් එක අරනකොටම එයාගේ දකුණු පැත්තෙන් ගිහිල්ලා මෙයා යක් වෙස් මුහුණක් දාගෙන මෙයාව බය කරන්න හදනවා. ඉතින් එයාට පේනවනම් අනිවාර්යෙන් බය වෙන්න ඕන නිසා මෙයා මේ විදිහ උපක්‍රම යොදනවා. ඉතින් රේ නම් මේකට කොහෙත්ම අහුවෙන්නේ නැහැ. එයා පේන්නේ නැති විදිහටම දිගටම රඟපානවා. ඉතින් කොහොම හරි කෝපි එක මොන ගමන් අර උදේසර්ගේ බිරිඳ කියන්නේ කෝපි එක නම් ගොඩක් රසයි කියලා. කොහොම හරි ඒත් එක්කම රේගේ අතින් අනිත් එක්කෙන හදලා දීපු කෝපි එක බිමට වැටෙනවා. ඉතින් ඒ බිමට වැටෙනව නෙමෙයි මෙයා හිතලා කෝපි එක බිමට වට්ටනවා. ඒත් එක්කම තමයි රේගේ සැකේ හරියට හරියන්නේ. ඒත් එක්කම එයා ගන් එකක් ඇදලා අරගෙන එයාට වෙඩි තියන්න හදනවා. ඒත් එක්කම තමයි රේ කියන්නේ අනිත් උනා තුවක්කුවක් අරගෙන මොකද කරන්න කියලා. ඊට පස්සේ තමයි අරයා කියන්නේ මං හරියටම හිතුවා ඔයාට ඇස් පේනවා තමයි කියලා මොකද්ද මේ කරන නාඩගම කියලා. කොහොම හරි ඊට පස්සේ රේ කියනවා අනේ නෝනා මම මේ වෙච්ච කිසිම දෙයක් ගැන කාටවත් කියන්නේ නැහැ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න මං අදම මෙහින් යනවා කියලාත් රේ කියනවා. ඊට පස්සේ තමයි මේ දෙන්න මේ විදිහට වාඩි වෙලා කතා කර කර ඉන්නේ. ඉතින් කොහොම හරි මේ වෙලාව තමයි අනිත් එක්කෙනෙක් අතේ තියෙච්ච තුවක්කුව ඇතුලගෙන රේ එයාට දික් කරන්නේ. ඉතින් ඊට පස්සේ එයාට වැඩි වෙලාවක් ඉන්න හම්බෙන්නේ නැහැ. අර මුලින්ම කාපු රසකැවිලි වලට වස දාලා තිබිච්ච හන්ද එයාට සිහිය නැති වෙලා එතනම වැටෙනවා. ඉතින් කොහොම හරි මේ වෙලාව තමයි මෙයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මෙතෙන්ට එන්නේ. ඉතින් ඇවිල්ලා දොරට ගහගෙන ගහගෙන යනවා. ඉතින් ඒත් එක්කම ඇවිල්ලා දොර අරින්නේ අර උදේසර්ගේ බිරිඳ. එයා දොර අරින්නේ නිකම්ම නෙවෙයි රේත් එක්ක එකට නිදාගත්තා වගේ ඇඟි ටවල් එකක් විතරක් දාගෙන තමයි මෙයා මේ විදිහට දොර අරින්නේ. ඉතින් මේක දැකපු රේගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගොඩාක් දුකතා කේන්තියක් ඇති වෙනවා කියලා අපිට කියන්න නම් ඕනේ නැහැ. ඉතින් කොහොම හරි ටික වෙලාවකින් රේට අවදි වෙනවා. අවදි වුණාන් පස්සේ තමයි අපිට හිතා ගන්න පුළුවන් ඉතින් ඇත්තටම එයාගේ ඇස් දෙක අන්ධ වෙලයි කියලා. ඒ වෙනමකුන් නිසා නෙවෙයි අර කෙල්ල මොන හරි ඇස් දෙකට දාලා එයාගේ ඇස් පෙනීම සදාකාලිකම නවත්තලයි කියලා අපිට හිතා ගන්න.
පුළුවන්. ඉතින් කොහොම හරි මේ වෙලාවේ අර කෙල්ල මෙතන වාඩිල ඉඳගෙන රේට බයිනවා. ඉතින් මේ වෙලාවේ රේ එයාට ගහන්න හැදුවා. ඇත්තටම ඇස් පේන්නේ නැති හින්දා එයාට මුකුත් කරගන්න බැරුව යනවා. ඉතින් කොහොම හරි රේ මහරෑම ගෙදරින් එළියට යන්නේ මොකක් හරි විසඳුමක් හොයාගෙන. ඉතින් ඒත් එක්කම තමයි මෙයාව මරන්න අර පොලිස් නිලධාරියා එන්නේ. ඉතින් රේ ඇස් දෙකත් පේන්නේ නැතුව පාර දිගේ දුවලා දුවලා කොහොම හරි හැංගිලා බේරෙනවා. ඉතින් ඒ බේරෙන්නේ නිකම්ම නෙවෙයි මෙයා යකඩ කණුවක වැදිලා මෙයාට සිහිය නැති වෙනවා. කොහොම හරි සිහිය නැකොට නම් රේ ඉන්නේ හොස්පිටල් එකක් වගේ තැනක කියලා එයාට හිතා ගන්න පුළුවන් වෙනවා. ඉතින් රේ පාර වැටලා ඉන්නම දැකෝ ටිකට් විකුණන ගෑනු කෙනෙකුයි ත්‍රිවිල් හයගෙන කෙනෙකුයි තමයි රේව මේ විදිහට හොස්පිටල් එකට ගෙනත් තියෙන්නේ. ඉතින් ඒ වෙලාව තමයි රේ අහන්නේ මම මේ කොහෙද ඉන්නේ කියලා. ඒ වෙලාවේ තමයි රේ මෙතනට එක්කගෙන ආපු දෙන්නගෙන් ගෑනු කෙනා කියන්නේ ඔයා ඉන්නේ හොස්පිටල් එකක කියලා. ඉතින් කොහොම හරි ඩොක්ටර් ඇවිත් රේගෙන් ලේඛකුක් ගත්තට පස්සේ රේ පොඩ්ඩක් සංසුන් වෙනවා. ඊට පස්සේ පෙන්වන්නේ අර රේගෙන් ලේ ගත්ත ඩොක්ටර්වයි රේව එතනට එක්කන් ආපු අර ගැහණු කෙනයි ඒ බීල් එකේ ආපු එක්කෙනත් එක්ක අර ඩොක්ටර් මොනෝද කතා කරගෙන ඉන්නවා කියලා අපිට මේ විදිහට පේනවා. ඉතින් එතන කතා වෙන්නේ රේගෙන් එක වකුගඩුවක් අරගෙන තවත් කාට හරි විකුණන්න. ඉතින් ඊට පස්සේ පෙන්වන්නේ අර ඩොක්ටර් රේත් එක්ක ඇවිල්ලා කතා කරන දර්ශනය. කොමාරි මේ දෙන්නත් එක්ක කතා කරලා අවසානයේ රේව ලැබ් එකට එක්කන් යනවා. ඉතින් ඒ යන අතර වාරේදී රේ අහන්නේ මේක හොස්පිටල් එකක් වුණාට කෝ කවුරුවත් ශබ්ද කරන්නේවත් නැහැ කියලා. ඉතින් ඒ වෙලාව තමයි මේ ඩොක්ටර් කියන්නේ මේ සෙක්ෂන් එකේ කවුරුවත් වැඩිය නැහැ කියලා. කොමාරි රේව කෙලින්ම එක්කන් එන්නේ ඔපරේෂන් තියටර් එකට. ඉතින් ඒ වෙද්දි රේ කොහොමවත් දන්නේ නැහැ මෙයාව මේ ඔපරේෂන් එකට තමයි ගෙනියන්නේ කියලා. ඉතින් ඩොක්ටර් මෙයාට කියලා තිබුණේ මෙයාට ඇහැ සනීප කරන්න තමයි මේ එක්කගෙන යන්නේ කියලා. කොමාරි රේව බෙඩ් එකේ හාන්සි කරලා වැඩි වෙලාවක් යන්න කලින් ඩොක්ටර්ට කෝල් එකක් එනවා. ඉතින් ඒ කෝල් එකේ එක තැනක කියවෙනවා හා හා මට කරදර කරන්න එපා මම ඔපරේෂන් එකක ඉන්නේ කියලා. ඉතින් මේක ඇහිච්ච රේ ගොඩාක් කලබල වෙලා කියනවා මොකද්ද ඔපරේෂන් එක මට කරන්නේ මම ඔපරේෂන් කරන්න ඕන නෑ නේද කියලා පොඩ්ඩක් කලබල කරන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ දර්ශනය අපිට පෙන්වන්නේ රේ ඇඳක ඉන්නවා. ඒත් එක්කම ඩොක්ටර්ත් කෝපි එකක් බිබී රේ ගාවට එනවා. ඒත් එක්කම තමයි අර ගැහණු කෙනා ත්‍රිවිල් කෙනා එන්නේ. ඊට පස්සේ තමයි රේට අවදි කරන්නේ. ඉතින් රේ නම් පොඩ්ඩක් නැගිට ගම පොඩ්ඩක් කලබල කරනවා. මොකද්දුනේ කියලා. එයා හිතන් ඉන්නේ ආව ඔපරේෂන් කළා යාගේ කිඩ්නි එකක් අරගෙන කියලා. ඉතින් ඒ හිතන කිසිම දෙයක් එතනුනේ නැහැ. එතනුනේ වෙනමම දෙයක්. ඉතින් එතනුනේ මොකද්ද කිව්වොත් ඩොක්ටර් රේව ඔපරේෂන් කරන්න හැදුවත් එතන හිටපු ගැහණු කෙනා ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද කිව්වොත් රේගෙන් එක වකුගඩුවක් ගන්න කියලා කතා කරගත්තත් මේ ඩොක්ටර් හදලා තියෙන්නේ රේගෙන් වකුගඩු දෙකම ගන්න. ඉතින් එහෙම කරා නම් රේ එතනම මියන නිසා තමයි මේ ගෑනු කෙනා මේකට විරුද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඔපරේෂන් එක නවත්තලා තමයි මේ රේ දැන් අවදි වෙලා ඉන්නේ. පස්සේ ඉතින් මේ හැමදේම රේ දැනගන්නවා. ඊට පස්සේ තමයි රේ අහන්නේ ඔයාට මගේ වකුගඩු විකුණලා කීයක් හම්බෙනවද? ඊට පස්සේ අනිත් කෙනාගෙන් අහන්නේ ඔයාලා දවසට ටිකට් විකුණලා කීයක් හම්බෙනවද? අනිත් කෙනාගෙන් උත්තරේ ඔයාට හයර් කරලා කීයක් හම්බෙනවද කියලා. ඒ හම්බ වෙන ගණන් වලට වඩා දහස් ගුණයකින් වැඩි ගාණක් හම්බ කරගන්න ක්‍රමයක් මම කියන්නම් කියලා රේ දිගටම plan එක කියාගෙන යනවා. ඉතින් ඊට පස්සේ තමයි මෙයා ඔක්කොම එකතු වෙලා මෙන්න මේ විදිහට කතා වෙලා ලොකු plan එකක් ගහන්නේ. ඊට පස්සේ දර්ශනය අපිට වෙන්නන්නේ රේ උදේසර්ලගේ ගෙදර යන දර්ශනයක්. ඉතින් කොහොම හරි රේ ගිහිල්ලා උදේසර්ලගේ ගෙදර බෙල් එක ගහනවත් එක්කම දොර හරි ඉන්නේ උදේසර්ලගේ ළමයා. ඉතින් ඒ ගර්ල් රේව දැක්කන් පස්සේ ගොඩක් පුදුම වෙනවා. එයත් අහනවා මොකද්ද මේ සර්ප්‍රයිස් එක කියලා. ඉතින් කොහොම හරි මේ දෙන්නත් එක්ක කතා කරගෙන ඉන්න ගමන් තමයි ඒ ගර්ල් අර උදේසර්ලගේ බිරිඳට කෝල් එකක් කරන් කියන්නේ මෙහෙ රේ ඇවිල්ලා ඉන්නවා ඔයා දැම්ම එන්නේ නැද්ද කියලා. ඉතින් මේ ගහපු උදේසර්ලගේ බිරිඳ නම් ගොඩක් පුදුමයට පත් වෙනවා. ඊට පස්සේ තමයි අර ගර්ල් රේට දෙන්නේ ෆෝන් එක කතා කරන්නේ කියලා. ඉතින් මෙතන ඉඳන් වෙන්නේ වෙනස්ම දෙයක්. ඉතින් රේ කියනවා ඔයා මට කරපු දේවලුත් එක්ක මමත් දැන් නෙයි සීම් එක අතාරින්න නැතේ කියලා. ඊට පස්සේ තමයි රේ කියන්නේ මම හෙටම ලන්ඩන් යනවා. ඒ යන වියදමත් එක්ක මගේ අමතර වියදම් මගේ ගමන් වියදම් ඔක්කොම ඔයා මට දෙන්න ඕන කියලා. ඉතින් එහෙම දෙන්න බැරි කමක් තියනවා නම් මගේ ළඟ ඔක්කොම සාක්ෂි තියෙනවා. මම ඔයාගේ දුවට ඔක්කොම ටික කියනවා කියලා අර ගර්ල්ට තර්ජනය කරනවා. ඉතින් කොහොම හරි මේ වෙලාවේ තමයි උදේසර්ගේ බිරිඳත් ඉක්මනටම මේ විදියට ගෙදරට එන්නේ. කොහොම හරි උදේසර්ගේ බිරිඳ ගෙදරට එනකොට රේ ප්‍රියානව ප්ලේ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් කොහොම හරි මේ තුන්දෙනාත් එක්කම කතා කරලා අවසානයේ රේ කියනවා මට දැන් යන්න වෙලාව හරි කියලා. ඊට පස්සේ තමයි මැඩම් අර රේ ඉල්ලපු ගාන සම්පූර්ණයෙන්ම රේට දෙන්නේ. ඉතින් මේ වෙලාවේ උදේසර්ගේ බිරිඳත් කපටිම නැති හන්දා එයා කියනවා ඔයාට පයින් යන්න බැරි නිසා මම ඔයාව ඇරලවන්නම් කියලා. එහෙම කියලා දෙන්නත් එක්කම මේ විදියට කාර් එකට රගිනවා. කොමාරි උදේසර්ගේ බිරිඳ කාර් එකට නගින කලින් පොලිසිය ඉන්න එයාගේ අනියම් සැමියට කියනවා ඔයා ඉක්මනටම එන්න කියලා. ඉතින් මේ දෙන්න මේ ප්ලෑන් එක ගහන්නේ රේව එතනම ඉවරයක් කරලා දාන්න. ඉතින් කොමාරි වැඩි දුරක් නම් මේ දෙන්නට යන්න උනේ නැහැ. එකපාරට ඉස්සරහින් වීල් එක ගන්නවත්තල ඇවිල්ලා උදේසර්ගේ බිරිඳව එකපාරට පැහැර ගන්නවා. ඉතින් මේක රේ ගහපු ප්ලෑන් එකක් තමයි. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නන්නේ අර පොලිස් නිලධාරියගේ ගෙදර. ඉතින් එයා ගෙදර යද්දී බිරිඳත් එක්ක එයා මේ විදිහට ඉන්නවා කියලා අපිට පේනවා.
ඉතින් මේ වෙලාවේ තමයි මෙයා යන්නේ වොෂ් එකක් දාගන්න වොෂ් රූම් එකට. ඉතින් වොෂ් රූම් එකට යන්නේ ෆෝන් එක මේස උඩින් තියලා. ඒත් එක්කම තමයි රේ ෆෝන් එකට කෝල් එකක් ගන්නෙ. ඉතින් ඒ කෝල් එක ගන්නකොටම ෆෝන් එක ගාවට දුවගෙන එන්නේ අර පොලිස්කාරයගේ බිරිඳ. ඉතින් එයා ආස ගාන මත රේයත් එක්ක කතා කරට ගන්නවා. ඉතින් රේ සිද්ධ වෙච්ච හැම විස්තරයක්ම කියනවා. ඒත් එක්කම තමයි විශේෂයෙන් කියන්නේ මැරිච්ච උදේ සර්ගේ බිරිඳත් එක්ක ඔයාගේ මහත්තයට ලොකු සම්බන්ධයක් තියෙනවා කියලාත් කියනවා. ඉතින් මේ වෙලාව නම් කෙල්ලට ගොඩක් කේන්ති ගියත් ඒත් එයා ඒක අහගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාව තමයි රේ කියන්නේ මම මේ මාධ්‍යයට එවලගේ පවුල් වලට දුන්නොත් මොකක් සිදුවේද කියලා ඔයාලට මම අමුතුවෙන්ම කියන්න ඕනේ නැහැ නේද කියලා. ඉතින් මේක මෙතනම ඉවරයක් කළා මම මේ ටික අයින් කරන්න නම් මම ඉන්න ගාන මට දෙන්න ඕන කියලා රේ මෙයාට තර්ජනය කරනවා. ඉතින් එහෙම කියලා ෆෝන් එක තියන්න කලින් කියන්නේ ඔයාලව විශ්වාස නැත්තම් ඔය WhatsApp එකට මම ෆොටෝ එකක් එවන්න ඒකත් බලලම මාව විශ්වාස කරන්නේ කියලා එයා ෆෝන් එක තියනවා. ඉතින් ඒත් එක්කම තමයි WhatsApp එකට ෆොටෝ එක එවලා මේ විදිහට මේ කෙල්ල බලන්නේ. ඉතින් ඒක නින්න ගොඩාක් කේන්ති යනවා කියලා අපිට පේනවා. ඉතින් ඊට පස්සේ පෙන්නන්නේ අපිට රේවයි එයත් එක්ක හිටපු අර ඩොක්ටයි අලිත් දෙන්නමයි. ඊට පස්සේ විශේෂයෙන් අපිට මෙතන පේනවා උදේසයාගේ බිරිඳත් මෙතන ඉන්නවා කියලා. ඉතින් එයාව නම් අද්දේ මැදලා එහෙම ගැට ගහලා තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ තමයි රේ මෙයත් එක්ක කතා කරන්න ගන්නෙ. ඉතින් කොහොම හරි උදේසයාගේ බිරිඳ එදා වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම රේට කියනවා. ඉතින් ඒ කියන්නේ ගොඩාක් කේන්තියෙන්. ඉතින් ඒත් මෙයා දන්නේ නැහැ මෙයාගේ ඉස්සරහා ෆෝන් එකකින් රෙකෝඩ් කරනවා කියලා. ඊට පස්සේ තමයි අන්තිමට රේ කියන්නේ ඔයා කියපු සාක්ෂි ඔක්කොම අපි පරිගත කරගත්තා කියලා. මේකෙන් පස්සේ රේ ආයෙත් කෝල් එකක් ගන්නෙ අර පොලිස් නිලධාරියට. ඉතින් මේ වෙනකොට මේ පොලිස් නිලධාරියා එයාගේ වයිෆ්ට ඔක්කොම විස්තරේ කියලා තමයි තිබුණේ. ඉතින් මේ කෝල් එක ගත්ත රේ එයා ඉල්ලපු සල්ලි ටික ගේන්න ඕන තැන මේ පොලිස් නිලධාරියට කියනවා. ඉතින් ඊට පස්සේ දර්ශනේ අපිට පෙන්වන්නේ ආයම අර පොලිස් නිලධාරියව. ඉතින් කොහොම හරි රේ ඉල්ලපු ගානත් අරගෙන මෙයා එනවා පාළු බිල්ඩින් එකක් ගාවට. ඉතින් බිල්ඩින් එක ගාවට ඇවිල්ලා මේ විදිහට මෙයා මේ සල්ලි ටික දෙන්න ඕන කොහටද කියලා අහනවා. ඊට පස්සේ තමයි රේ කියන්නේ සල්ලි උතන ලිෆ්ට් එකක් වගේ එකක් තියෙනවා ඒ උඩින් තියන්නේ කියලා. ඊට පස්සේ සල්ලි එතන උඩින් තිබ්බට පස්සේ තමයි ඒ ලිෆ්ට් එක වගේ එක උඩට යන්නේ. ඉතින් කොහොම හරි මිනිහා පොලිස් කාර්යය නිසා මෙයාලට ගැලවෙන්න පොඩ්ඩක් අමාරු වෙනවා. ඉතින් කොහොම හරි සල්ලි ටික උඩට යනවත් එක්ක මෙයා අනිත් පැත්තේ වඩිපලින් උඩට දුවලා අර සල්ලි ගන්න ආපු එක්කෙනත් එක්ක ලොකු රණ්ඩුවක් ඇති කර ගන්නවා. ඉතින් කොහොම හරි එතනින් බේරෙන්න දුවන මේ කොල්ලා පහළට දාපු කපේ කෙලිලා පහළට එනවා. ඒත් එක්කම පිටිපස්සෙන් දුවගෙන ආපු පොලිස් නිලධාරියා මේ කොල්ලට වෙඩි තියන ගමන් එයාත් ඒ කඹේ එල්ලෙන්න හැදුවත් එයාට ඒක මිස් වෙනවා. ඒත් එක්කම තමයි එයා එතනින් පහළට හැදගෙන වැටෙන්නේ. ඉතින් ඒ පොලිස් නිලධාරියාගේ අවසනාවට අර උඩට ගියපු ලිෆ්ට් එකත් වේගයෙන් මැවිලා එයාගේ ඇඟ උඩට වැටලා එයා එතනම මරණයට පත් වෙනවා. ඉතින් මෙයාලා සල්ලිත් අරගෙන කෙලින් වෙන්නේ ආයම අර උදේසයාගේ බිරිඳව ගැට ගහලා දීච්ච පරණ හොස්පිටල් එකට. කොමාරි ඩොක්ටර් එද්දි එයා එතන නැහැ. ඒත් එක්කම තමයි ඩොක්ටර්ටයි රේටයි මේ කෙල්ල මේ විදිහට දිගටම පහර දෙන්නේ. ඒත් එක්කම ඩොක්ටර් සිහින දිගන ඉන්ජෙක්ෂන් එකක් ගහලා එයාට සිහින නැති කරනවා. ඉතින් කොහොම හරි ඊට පස්සේ අපිට පෙන්නන්නේ අවුරුදු දෙකකට පස්සේ වෙන සීන් එකක්. ඉතින් මෙතනදී රේ ලස්සන පියානෝ පාට් එකක් වාදනය කරන ගමන් තමයි ඉන්නේ. ඒත් එක්කම තමයි මෙතනට එන්නේ අර කලින් රේ යාළුව හිටපු එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වේ. ඉතින් කොහොම හරි මේ මියුසික් එක බලන්න ඇවිල්ලා හිටපු හැමෝම රේට අතට අත දීලා හැමෝම ස්තුති කරලා යනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි රේගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා මෙයාගේ අත අල්ලලා ස්තුති කරන්නේ. ඉතින් ඒත් එක්කම රේට නම් පොඩි වෙනසක් දැනනවා. ඒ මොකද තමන්ගේ කලින් හිටපු ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා එයා එකෙන්ම මේ වෙලාවේ අඳුර ගන්නවා. ඊට පස්සේ තමයි මේ දෙන්න මේ විදියට කතා කරන්න පටන් ගන්නෙ. ඉතින් කොහොම හරි රේ එයාට වෙච්ච හැම සිද්ධියම මෙන්න මේ විදියට විස්තර කරන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි රේ කියනවා එයාට කලින් ඇස් පෙනුනත් අන්තිමට එයාගේ ඇස් දෙක පෙනීම නැති වුණයි කියලා. ඊට පස්සේ තමයි එයා වෙච්ච දේ මේ විදියට කියන්නේ. ඉතින් එදා ඔයා අපේ ගෙදර එන්න කලින් උදේසර්ගේ බිරිඳ ඇවිල්ලා මට මේ විදියට මගේ තේයකට වස දාලා මාව සිහි නැති කළා තමයි මේ විදියට මට මේ දේ කරේ කියලත් රේ කියනවා. කොහොම හරි ඉතින් රේ කියනවා එයාගේ හැමතේම මම හොයාගත්තා. ඒක නිසා අපි එයාවත් ප්ලෑන් එකක් ගහලා කිඩ්නැප් කරලා යාව අපේ වාහනේ ඩිකී දාගෙන ආවේ කියලත් රේ මේ විදියට කියනවා. ඉතින් ඊට පස්සේ තමයි රේගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ් අහන්නේ ඊට පස්සේ මොකද වුනේ කියලා. ඉතින් ඊට පස්සේ රේ ආයෙම කතාව පටන් ගන්නවා. කොහොමහරිල ඩොක්ටර් රේ වාහනේ යන ගමන් රේ කියනවා ඇයි ඩොක්ටර් අපි මේ ආව පොලිසියට බාර දෙන්නේ නැත්ති කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි ඩොක්ටර් කියන්නේ නෑ මට මෙයාගෙන් ඊට වඩා වැඩක් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙයාගේ පොකුරු දෙකම ගන්න තමයි මේ ඩොක්ටර් හදන්නේ කියලා රේ දැනගන්නවා. ඉතින් මේ කතාව ඉවර වෙනකොට තමයි ඩොක්ටර් වාහනෙන් බැහැලා පිටිපස්සට යන්නේ අර ඩිකේන කෙල්ල කෑ ගන්න සද්දෙට. කොහොමහරි ඩොක්ටර් පිටිපස්සට ගිහින් ඩිකී අරලා අර කෙල්ලගේ කට වහන්න හදනවා. ඒත් එක්කම තමයි ඩොක්ටර් බෙල්ල අල්ලගෙන එකපාරට දඟලන වගේ අපිට මේ විදියට පෙන්වන්නේ. ඒත් එක්කම තමයි කාර් එක ස්ටාර්ට් කරගෙන මෙන්න මේ විදියට මෙතනින් කාර් එක යන්නේ. ඉතින් ඊට පස්සේ තමයි අපිටත් හිතා ගන්න පුළුවන් වෙන්නේ කාර් එක ගෙනියන්නේ ඩොක්ටර් නෙමෙයි අර ඩිකී හිටපු උදේසර්ගේ බිරිඳ තමයි කියලා.
ඉතින් උදේසර්ගේ බිරිඳ ඉන්නවයි කියලා කොහෙත්ම දන්නේ නැති රේ මේ විදිහට දිගටම ඩොක්ටර්ත් එක්ක කතා කරනවා. ඉතින් ඒත් එක්කම තමයි රේ කියන්නේ අපි මේ කරන වැඩෙන් වෙන්නේ උදේසර්ගේ අර ළමයා ප්‍රභාවිතරක් මේ ලෝකේ තනි වෙන වැඩක් නිසා මට මේකට කොහෙත්ම සම්බන්ධ වෙන්න බෑ. මාව මෙතනින් බස්සල යන්න කියලා රේ ඩොක්ටර් කියලා හිතාගෙන ඉන්න උදේසර්ගේ බිරිඳට කියනවා. ඉතින් මේ ටික අහපු උදේසර්ගේ බිරිඳට හොඳටම දුක හිතෙනවා. ඒත් එක්කම යාගේ ඇස්වලින් කඳුළුත් වැටෙනවා. ඒත් එක්කම මේක පාට වාහනේ නතර කරන්නේ මෙතනින් බහැලා ඉක්මනට යන්නේ කියලා. ඉතින් ඒ ආඳහපු අපේ රේ හොඳටම කලබල වෙනවා. ඊට පස්සේ තමයි රේ දැනගන්නේ මේ මෙච්ච දුර ඩ්‍රයිව් කරන් ඇවිල් තියෙන්නේ ඩොක්ටර් නෙමෙයි අර පිටිපස්සේ ඩිකේ හිටපු උදේසර්ගේ බින්ද තමයි කියලා. කොහොම හරි රේව මෙතන දාපු කාර් එක වේගෙන් එයාව පහු කරගෙන ඉස්සරහට යනවා. කොහොම හරි කාර් එක ටික දුරක් ගිහිල්ලා ඒත් එක්කම හරවගෙන ආයෙම එන්නේ රේව එතනම හප්පලා මරන දාන්න. ඉතින් කොහොම හරි කාර් එක හරවන් එන මේ උදේසර්ගේ බින්ද ටිකක් වේගෙන් එන්නේ රේව එතනම හප්පලා මරලා දාන්න. ඉතින් මෙන්න මෙතනදි පෙන්නනවා අපිට ෆිල්ම් එකේ මුලින්ම පෙන්නපු දර්ශනය. ඒ තමයි අර ඌරක පස්සෙන් එළවන් අපු දඩයක් කරේ ඌරවයි. ඌර කෙලින්ම ඇවිල්ලා නැවතුනේ පාර අයිනේ. ඒත් එක්කම තමයි හේම් එක අරගෙන ඌරට වෙඩි තියනවත් එක්කම තමයි ඌරා පාරට පයින්නේ. කොහොම හරි ඌර ගෑංගේ වෙදිච්ච කාර් එක රේගේ ඔලුවටත් උඩින් අනිත් පැත්තට පෙරෙල්ලා ගිහිල්ලා කාර් එක ගිනි ගන්නවා. ඉතින් ඊට පස්සේ අපි ආයෙමත් අරන් එන්නේ ෆිල්ම් එකේ වර්තමානයට. එහෙම නැත්තම් රේ එයාගේ කලින් ගර්ල් ෆ්‍රෙන්ඩුයි කතා කරගෙන දර්ශනයක්. ඉතින් මේ හැමදේම අහගෙන ඉඳපු ඇනා අහන්නේ ඇයි ඔයා මට කෝල් කරේ නැති කියලා. එතකොට රේ කියන්නේ මට ඒක කරන්න තරම් ධෛර්යයක් තිබුණේ නැහැ කියලා. ඉතින් ඒක නිසා මම මේ රටට ඇවිල්ලා මගේ පාඩුවේ රස්සාව කරගෙන ඉන්න තීරණය කළා කියලත් රේ කියනවා. ඒත් එක්කම රේ කියන්නේ හෙට මගේ පියානෝ කොන්සර්ට් එකක් තියෙනවා ඔයා එනවද බලන්න කියලා. ඒත් ඇනා කියන්නේ මම හෙට මේ ටවුන් එකෙන් යන්න ඉන්නේ මට පුළුවන්කමක් තිබ්බොත් මම එන්නම් කියලා. හරි එහෙනම් මම දැන් යන්න ඕන කියපු රේ ඇනාට සමු දීලා එතනින් යනවා. ඉතින් ඒත් එක්කම ෆිල්ම් එකේ අවසානටත් ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ අපිට පේන්නේ රේ මේ විදියට ඇස් පේන්නේ නැතුව පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන යන දර්ශනයක්. ඒත් එක්කම ෆිල්ම් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ආයෙමත් මේ වගේ ලස්සන මූව් එකක් අරගෙන අපි ඉක්මනින් මෙනකන් රැඳී සිටින්නේ කියලා ඉල්ලන ගමම අදට අපි සමු ගන්නවා.